විදෙස් මාධ්‍ය වාර්තා කළේ තම ආධාරකරුවන් පුදුමයට පත් කරමින් මුඛ ආවරණයක් පැනඳ සිටි ජනාධිපතිවරයා තම මෝටර රථයේ සිට ආධාරකරුවන්ට ආචාර්ය පළ කළ බවයි මෙලෙස වෛරසය සඳහා ප්‍රතිකාර ලබන අතරතුර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද කැටුව මෝටර රථයක නැගී ගමන් කිරීම බොහෝ වෛද්‍ය විශේෂඥයන්ගේ විවේචනයට බඳුන් වී තිබෙනවා සිය රථයේ පිටුපස සිට මුඛ ආවරණයක් පැනඳ එහි ජනේලයෙන් තම ආධාරකරුවන් වෙත අතවනමින් ගිය කෙටි ගමන ජනාධිපතිවරයා විසින්ම සිය කාර්ය මණ්ඩලය පවා අනතුරේ හෙලීමක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ ඔහුගේ එම හැසිරීම වෛරස ව්‍යාප්තියට ඉහළ හැකියාවක් ඇති බව වෛද්‍ය විශේෂඥයින් අවධාරණය කර තිබෙනවා එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා මාරාන්තික රෝගයක බරපතලකම වටහාගෙන ඇති බවක් එහිදී නොපෙන්නු බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මේ අතර කොරෝනා වෛරසය අසාධනීය වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තවත් කාර්ය මණ්ඩල සමාජිකයන් තුන්දෙනෙකුටම එම වෛරසය වැළඳී ඇති බවට හෙළි වී තිබෙනවා. ඒ අතරට ට්‍රම්ප්ගේ පුද්ගලික සහායක 2020 ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහනේ කලමනාකරුද අයත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ කොරෝනා අසාධිතින් බවට හඳුනා ගැනීමත් සමග ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලින් 9 දෙනෙකු මෙවන විට වෛරසයට ගොදුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා. ලොව වැඩිම කොරෝනා මරණ හා අසාධිතින් සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාවේ මුළු කොවිඩ් අසාධිතින් සංඛ්‍යාව 76,36,912ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගතෝ පැය 24 තුළ නව අසාධිතින් 34,066 දෙනෙකු වාර්තා වීමත් සමගයි. එමෙන්ම ගතෝ පැය 24 තුළ නව මරණ 332ක් හඳුනා ගැනීමත් සමග එරටින් වාර්තා වන සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 214,611ක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවෙන් ගතෝ පැය 24 තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගතෝ පැය 24 තුළ නව ආසාදිතින් 74,767ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්න රටින් ගතෝ පැය 24 තුළ නව මරණ 902ක් වාර්තා වී තිබෙනවා. මෙවන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 102,714ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 66,23,815ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර නවසීලන්තයේ යලි කොරෝනා වෛරසය පැරදූ බව එරට අගමැති ජසින්ඩා ආඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අද සිට නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් හි පනවා තිබූ කොරෝනා සීමාවන් ඉවත් කෙරෙන බවයි ඇය සඳහන් කළේ. ප්‍රජාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමකින් තොරව පාලනය කර ගැනීමට පළමු අවස්ථාවේ නවසීලන්ත රජය සමත් වූ අතර පසුගිය අගෝස්තු මාසයේදී ඔක්ලන්ඩ් නගරයෙන් යලි කොරෝනා අසාධිතින් වාර්තා වීමත් සමග සති 3ක කාලයක් එරට වසා දැමීමටයි පියවර ගැනුණේ. කෙසේ වෙතත් දින 12ක කාලයක් ඔක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් අසාධිතින් වාර්තා වී නැහැ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.